මම කියන්නේ මේ ගෞරවනීය නීතිඥයෝ කියලා කියන්න බෑ හොරුන්ට ඉදිරිපත් වෙන අයට. පහුගෙටික අපි දකිනවා මේ මහා හොරු රෑන මේ හොරකම් කරලා 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 තරවෙච්ච හොරු රෑන උසාවියට ඇවිල්ලා එළියට එද්දි ඒ නීතිඥයා ඒ ඔවුන්ව බාරගන්න ඔවුන්ගේ සල්ලි ගත්ත නීතිඥයා ඔවුන්ව බේරන්න සුදුහුණු ගාන හැටි දැක්කම ලැජ්ජ හිතෙනවා. අද මොහාන් පීස්ටේ ඉරිවත් නඩුවක් තියෙනවා. ඒකත් දාන්න එපයි කියලා අධිකරණයෙන් කියනවා. ඉතින් මෙවැනි රටක් කොහාටද යන්නේ? මෙවැනි දේවල් ලොක්කෝ කරද්දී මෙවැනි දේවල් අග විනිසුරුවරු කරද්දී සාමාන්‍ය විනිසුරුවරු ගැන කවර කතාවද? අපි මොහාන් පීරිස් ගැන ලැබුවත් සරත් ආබ්‍රු ගැන දැක්කත් අපි සරත් වෙන සිල්ව මහත්තයා ගැන දැක් බැලුවත් විමර්ශනය කරත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අපි වෙන මතයක ඉන්නවා එතුමිගේ සටනේදී. නමුත් එතුමිය නාමල් රාජපක්ෂ මහත්මයාට ඒසී රූම් එකක් වෙන් කරලා දුන්නා. ඊට පස්සේ විභාගෙලිවට පස්සේ උම්ම එකක් දෙනවා අපි දැක්කා. මේ කිස් එකක් දීලා එයාට විශ් කරනවා අපි දැක්කා. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ මග නැවුගෙන තීන්දුවක් පෙරදීලා දුන්නා කියලා අර එතුමියගේ සැමියාගෙන් පලිගත්තා කියලා තමයි එතුමිය ආපස්සට හැරුණේ. නාගානන්ද කොඩිතුවක්ක මහත්තයා අද කියලා තියෙනවා පත්තරේ තමුන්නාසලා බලන්න ගරු මේ මුණාසර රුඩ මන්ත්‍රීතුමනි නීතිඥ ගාස්තු ගෙවන්න බැරි හින්දා තමුන්ගේ නීතිඥගේ ගාස්තු ගෙවන්න බැරි හින්දා සේවාදායකයා තමුන්ගේ වකුගඩුව විකුණනවා ලක්ෂ 13කට. මෙන්න අද නාගානන්ද කොඩිතුවක්ක මහත්තයා කියලා තියෙන කතාව. අද කොළඹ උසාවියේ නඩු ගාස්තු ගෙවා ගන්න බැරි වුණ සේවාදායකයාගේ කරාබුවයි මාලයි ගලව ගන්නවා නීතිඥයා. කොහොමද තත්ත්වය? කරාබුයි මාලයි ගලව ගන්නවා නීතිඥයා. CCTV වල තියෙනවා. ඒකත් හැංගුවා. මේ සේරම හංගනවා. හැමදේම හංගනවා. නමුත් කවදාවත් පොඩි කඩේක නැහැ. පොල් ගෙඩි 6ක් හොරගම් කළොත් අනේ අඹ ගෙඩි 6ක් හොරගම් කළොත් නැත්තම් මොකක් හරි වරක ගෙඩියක් කොස් ගෙඩියක් බාගත්තොත් අන්න එයාට නම් නීතිය ලස්සනට ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා තනියම යුද්ධ දිනුවා ගෝඨා ස්වෝ කියලා පොතුත් ලියනවා. නමුත් එයා උසාවියට බයයි. එයා කියන්නේ යාට නඩු දාන්න එපාලු. එයාව අත්අඩංගුවට නොගන්න විදිහට ඇන්ටිසිපේටරි බේල්. ඒ කියන්නේ අපේක්ෂිත අපේයා දානවා. ඒ කියන්නේ හොරා දැන් ගිල්ටි හින්ද දානවා තමුන්ට ඉස්සලා ආවරණයක් දාගන්නවා. එතකොට මේවා දාන නීතිඥයෝ තමයි වැරදි මං කියන්නේ. මේවා මේ නීති හදන උත්තම වැරදි. හොරා නෙමේ වැරදි. හොරා නෙමේ වැරදි. අපරාධකාරයා නෙමේ වැරදි. අපරාධකාරයව ආරක්ෂා කරන නීති හදන නීති ශේත්‍රයේ මේ විනිසුරුවරුන්ට සහ මේ නීතිඥයන්ට හෙන ගහනවා කියලා ජනතාව කියලා. මුන්ට හෙන ගහන්න ඕනේ කියලා. ඒක පැහැදිලිව ජනතාව කියනවා.